ජ්‍යොතිෂ මැදුර YouTube නාලිකාව නරඹන දෙස් විදෙස් සියලුම හිතවතුනි ඔබ සැමට උතුම් වූ දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ වෙත සතියේ ලග්න පලාපල ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද කතා කරන්නේ 2023 මැයි මාසේ පළමුවෙනිදා ඉඳලා 7 වෙනිදා දින දක්වා වන සතියේ ලග්න පලාපල. ඔබ අපගේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක අවසන් වෙන තුරු නරඹන්න ඔබගේ අදහස් යෝජනා පහලින් comment කරන්න කියන සුපුරුදු ආරාධනාවක් කරමින් අපි යමු අපගේ වැඩසටහනට. මුලින්ම මේෂ ලග්නය පිළිබඳව සාකච්ඡා කරමු. කුජට අයත් මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය සුබඵල සහිත සතියක් බව මුලින්ම කියන්න පුළුවන්. තිබුණු සතුරු පීඩා, සතුරු කරදර දුරු වෙලා යන අතර සතුරන් පරාජය කරන්නට පුළුවන් හැකියාව, ශක්තිය ලැබෙනවා. එවැගේම මෙතෙක් කල් පැවති කිසියම් රෝග පීඩාවක් අසනීපයක් තිබුණා නම් එම රෝග පීඩාවන් සුවාතට හැරෙනවා. ඔබට දේපල ලැබීම් අතින්ද යහපත් බවක් පෙන්නුම් කරන අතර ව්‍යාපාර කටයුතු වලින්ද දියුණුවක් ලබන්න පුළුවන්. මෙම සතිය තුළ ඔබට ආහාර පාන ආදියෙන් අඩුවක් පාඩුවක් නොවන බවත් දකින්න තිබෙනවා. නමුත් මේ සතිය තුළ මිල මුදල් පරිහරණය කිරීමේදී නැත්නම් ගනුදෙනු කිරීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න කියලාත් මතක් කරන්න කැමතියි. තිබුණු ණයක් ගෙවා දමන්නට පුළුවන්කම ලැබෙනවා. එවැගේම මේෂ ලග්නෙහි දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම යහපත් සාර්ථක වන අතර දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට හොඳ සතියක් බව කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා බිඳී යාමක් ඇති කරන්න පුළුවන් නිසා ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යෑමේදී අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි අවධානය යොමු වන අතර පින්දහම් කටයුතු වලට වැඩිපුර නැඹුරුවක් දකින්න පුළුවන් සතියක්. අසල්වාසී ඥාතීන් හිතවතුන් සමග තිබෙනා වූ සම්බන්ධතා වර්ධනය වන අතර සතියේ මැද වන විට දුර ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. සතිය අන්තයේ තරමක් කාර්ය බහුල බවක්ද දකින්න තිබෙනවා. හිසේ කැක්කුම්, උණ රෝගය, සෙම් අමාරු වැනි අසනීප තත්ත්වයන් නිසා තරමක් සෞඛ්‍ය පිරිහෙන්නට පුළුවන් නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. දැන් බලමු වෘෂභ ලග්නය පිළිබඳව. සිකුරුට අයත් වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය අනුව මේ අලුත් සතිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඇසුරු කරන අය පිළිබඳව තරමක් සැලකිලිමත් වෙන්න ඕන කියලා මතක් කරන්න පුළුවන්. ඇසුරු කරන අය සමග තරමක් කල්පනාකාරීව ආශ්‍රය කරන්න කියලා මතක් කරනවා. මෙම සතිය තුළ ඔබට නින්දා, අපහාස, කලකිරීම වැනි චිත්ත පීඩාවන් ඇති කරන්න බොහෝ දුරට ඉඩ පවතිනවා. පවුලේ අය සමග හෝ හිතමිත්‍රයන් සමග විශේෂයෙන් කතා බහ කිරීමේදී ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ භාවිතා කරන වචන, පිට කරන වචන නිසා යම් යම් අර්බුදකාරී තත්ත්වයන් වලට මුල පුරන්න හේතු වෙනවා. වචන පිට කිරීමේ දෙවරක් සිතා බලා කටයුතු කරොත් මේ අර්බුදකාරී තත්ත්වයන් සමනය කරගන්න පුළුවන්. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තාර්මික බාධා තත්ත්වයන් මතු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා වලටත් බාධා ඇති කරන්න පුළුවන් සතියක්. සතියේ මුල් දින කිහිපය මේ ආකාරයට බාධක පැවතුනත් සතියේ මැදවන විට මේ තත්ත්වයන් සමනය වෙන බවක් දකින්න තිබෙනවා. ඉඩකඩම් දේපල වලින් ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන්. රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතු ආදිය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් වෙළඳාම් කටයුතු, ස්වයං රැකියා කටයුතු, ජංගම රැකියා කටයුතු වල යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට සතියේ මැද වන විට හොඳ ආදායම් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා. රැකියා කටයුතු වල යහපත් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. මෙම සතිය විශේෂයෙන් ආගමික කටයුතු වෙනුවෙන් වැඩිපුර මිල මුදල් වියදම් කරන ස්වභාවයක්ද දකින්න තිබෙනවා. කොන්දේ අමාරු, ත්‍රෝටි අමාරු වැනි අසනීප තත්වයන් වරින් වර මතුවෙන්න පුළුවන් නිසා ඒ ගැන ඔබගේ අවධානය යොමු කරන්න කියලාත් මතක් කරනවා. ඊළඟට මිතුර ලග්නය ගැන බලමු. බුද්ධට අයත් මිතුර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය මිශ්‍රඵල උදාකරන සතියක් බව මුලින්ම කියන්න පුළුවන්. විශේෂයෙන් ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වන අතර නිවසට අවශ්‍ය බඩු බාහිර ආදිය මිලදී ගැනීමට විශේෂ අවධානයක් යොමු කරන සතියක්. විවාහ අපේක්ෂාවෙන් ඉන්න මිතුරු ලග්න හිමි ඔබට මෙම සතිය තුළ විවාහ යෝජනා ලැබීමෙන් සිත සතුටු වෙන්න පුළුවන්. එම නිසා විවාහ අපේක්ෂාවෙන් ඉන්න මිතුරු ලග්න හිමියන්ට මේ සතිය මංගල යෝජනා ලැබීමෙන් සිතේ සතුට, ප්‍රීතිය වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය ලබන මිතුරු ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක තත්ත්වයට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් මිතුරු ලග්න හිමියන් මේ සතිය තුළ ඔබගේ කුඩා දූ දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මතක් කරන්න කැමතියි. කුඩා දරුවන් වෙනුවෙන් විශේෂ වශයෙන් මිල මුදල් වියදම් දරන්නට සිද්ධ වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර අඹුසැමි ભેද දුරු වෙලා යන සතියක්. හදිසි අනතුරු, විපත්ති වලට ඉඩ කඩ පවතින නිසා
කල්පනාවෙන් කටයුතු කරන්න කියලා මිතුන ලග්නෙමි ඔබට මතක් කරනවා. දැන් බලමු කටක ලග්නය පිළිබඳව. කටක ලග්නෙමි ඔබට මේ එළබෙන සතිය තරමක් කාර්ය බහුල බවක් දකින්න තිබෙනවා. ඒ වගේම තමයි සතිය තුල ඔබට බලාපොරොත්තු වූ පරිද්දෙන් යම් යම් තත්වයන් ළඟා කර ගන්නට සුබඵල උදා කර ගන්නට පුළුවන් වෙනවා. සතියේ පුරාවටම සතුට ප්‍රීතිය වර්ධනය කරන ස්වභාවයක් දකින්න තිබෙනවා. කරන කියලා කියලා අස්සා ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් ලබන්න පුළුවන්. කටක ලග්න හිමි පෙම්වතුන්ටත් මේ සතිය ඉතාමත් යහපත් වෙනවා. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර අලුත් ප්‍රේම සම්බන්ධතා ආරම්භ කරන්නත් පුළුවන් වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් වන අතර පසුගිය සතියට වඩා අධ්‍යාපන කටයුතු වලින් තරමක් ඉහළට යන්න පුළුවන් වෙනවා. විවාහක කටක ලග්නෙම ඔබට සතියේ මැදවන විට තරමක ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් නිසා අමුසමියන් අතරේ මන අවබෝධයක් පවත්වා ගනිමින් කටයුතු කරන්න පුළුවන් නම් මේ සතිය තවත් සාර්ථක කරගන්න පුළුවන්. සතිය අන්තය වන විට දුරගමනක් යෙදෙන්න පුළුවන්. දුර බැහැර සිටින ඥාතීන් ඔබගේ නිවසට පැමිණීමෙන් පවුලේ ඥාතීන් අතර තිබෙන සුහදතාවය, හිතවත්කම, ඥාතීත්වය වර්ධනය කරගන්නත් පුළුවන් වෙන සතියක් කියලා මතක් කරන්න කැමතියි. ජංගම ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට තරමක් පාඩු ඇති කරන්න පුළුවන්. ඒ වගේම සහෝදරයෙකුටද තරමක අපල තත්වයක් ඇති කරන්න පුළුවන් නිසා ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. දැන් බලමු සිංහ ලග්නය පිළිබඳව. රවිට අයත් සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය විශේෂයෙන් ප්‍රීතිමත් උත්සව අවස්ථාවන් වලට වැඩිපුර සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙන සතියක්. ඒ වගේම තමයි හදිසි මිල මුදල් ලැබීම් පෙන්눔 කරන නිසා ලොතරැයි මිලදී ගන්න සිංහ ලග්න හිමියන්ට මේ සතිය වඩාත් වාසනාවන්ත වන බවක් දකින්න තිබෙනවා. ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ යන අතර ව්‍යාපාර කටයුතු, රැකී රස්සා කටයුතු වල තිබුණු බාධාකාරී තත්ත්වයන් මගහැරීමෙන් කිසියම් දියුණුවක් ලබන්න පුළුවන් සතියක් නිසා සිංහ ලග්න හිමි ඔබට මෙම සතිය ඉතාමත්ම සුබඵල උදා කරන බව කියන්න පුළුවන්. ඒ වගේම කලා කටයුතු වල යෙදෙන සිංහ ලග්න හිමියන්ටත් මේ සතිය ආර්ථික වශයෙන් වගේම තමන්ගේ හැකියාවන් දියුණු කරමින් ඉහළට යන්න පුළුවන් වෙනවා. තමන්ගේ නිර්මාණ වලට ඉහළ ඇගීමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි විවාහ කටයුතු වලට තිබුණු බාධා තත්ත්වයන් මගහැරෙන අතර ප්‍රේම සම්බන්ධතා වලටද තිබුණු බාධක මගහැරී සිතේ සතුට ප්‍රීතිය ඇති කරන්න පුළුවන්. බින්දිය ගිය ප්‍රේම සම්බන්ධතා මේ සතිය තුල යළිත් තහවුරු වෙන බවක්ද දකින්න තිබෙනවා. ඒ වගේම සිංහ ලග්න හිමියන්ට මේ සතිය තුල විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩිපුර නැත්නම් අමතර මිල මුදල් වැය කිරීමක් කරන්නත් සිද්ධ වෙනවා. සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම යහපත් වන අතර සාර්ථක තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂ අමතර මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. නිවසේ ප්‍රීති උත්සව පවත්වන්න පුළුවන් වගේම ඥාතීන් හිතවතුන්ගේ එවන් ප්‍රීති උත්සවවලට වැඩිපුර සම්බන්ධ වීමට ආරාධනා ලැබෙන්න පුළුවන්. සිංහ ලග්න හිමි ඔබගේ මවට තිබූ අසනීප තත්ත්වයන් යම්කිසි හේතුවකින් වර්ධනය වෙන්න පුළුවන් නිසා මවගේ අසනීප තත්ත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලාත් මතක් කරනවා. ධනහිස්වල අමාරු වරින් වර මතුවෙන්න පුළුවන්. අපි දැන් බලමු කන්‍යා ලග්නයේ පිළිබඳව. බුතට අයත් කන්‍යා ලග්නෙන් උපන් ඔබට මෙම සතිය ආදායම් තත්ත්වයේ ඉහළ යන ස්වභාවයක් දකින්න තිබෙනවා. විශේෂයෙන් භූමි ලාභ පෙන්눔 කරන බවකුත් දකින්න තිබෙනවා. ඉඩකඩම් ගෙවල් දොරවල් වල තිබුණු කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වන අතර ඉඩකඩම් සම්බන්ධව තිබුණු ආරවුල් සමතකයටපත් කරගන්න පුළුවන්. ඒ වගේම ගෝවිතයන් කටයුතු, බැවිලි කර්මාන්තය හා සම්බන්ධව කටයුතු කරන අයටත් මේ සතියේ කිසියම් දියුණුවක් දකින්න පුළුවන්. ඒ වගේම ඔබගේ සහජ හැකියාවන්, දක්ෂතාවයන් තුලින් ඉහළට යන්න පුළුවන් මේ සතිය තුල. ඔබගේ හැකියාවන් වලට සමාජයේ ඉහළ තැනක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සතියේ මැද හෝ සතිය අන්තය වන විට දීර්ඝ ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. වෙනදාට වඩා මේ සතිය තුල වැඩිපුර ආගමික කටයුතු කෙරෙහි නැත්නම් පින් දහම් කෙරෙහි අවධානය යොමු කරන අතර ආගමික කටයුතු වෙනුවෙන් වැඩිපුර මිල මුදල් යොදවන්නත් ඒ සඳහා කාලය වැඩිපුර යොමු කරන ස්වභාවයකුත් දකින්න තිබෙනවා. කන්‍යා ලග්න හිමියන් විශේෂයෙන් තමන්ගේ කුඩා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලාත් මතක් කරනවා. කන්‍යා ලග්න හිමි ඔබ මෙතෙක් රැකියාවක් නොමැතිව හිටියා නම් කිසියම් ආකාර නව රැකියාවක් ලැබෙන්නට පුළුවන් තත්ත්වයක් තිබෙන නිසා රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න ඔබ ඒ සඳහා උත්සාහවන්ත වීමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ සතිය තුල ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර ගෘහ අලංකාරයේ පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන ස්වභාවයක් දකින්න තිබෙනවා. ගෙවල් දොරවල් අලුත් වැඩියා කරන්න, පිරිසිදු කරන්නට, වත්ත පිටිය පිරිසිදු කරන්නට වෙනදාට වඩා කිසියම් උනන්දුවක් කැපකිරීමක් දක්වන ස්වභාවයක් දකින්න පුළුවන්. ඒ වගේම ඔබට මෙතෙක් කල් තිබූ කිසියම් ණය මුදලක් ගෙවා දමන්නට පුළුවන්කමක් ලැබෙනවා.
ඥාතීන් හිතවතුන්ගෙන් උදව්පදව ලැබෙන අතර විශේෂයෙන් මව්පාර්ශවයෙන් ඔබගේ දියුණුවට කිසියම් අත්වැලක් ලැබෙන්න පුළුවන්. එවැගේම තමයි විදේශගත වීමට අපේක්ෂාවෙන් ඉන්න කන්‍යා ලග්න හිමියන්ට ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛන සකස් කර ගැනීමට විදේශ ගමන් සඳහා සූදානම් වීමට මේ සතිය ඉතාමත්ම යහපත් වන බව කියන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන් මේ සතිය තුළ නිවසේ රැඳී ඉන්නවට වඩා වැඩිපුර නිවසෙන් බාහිරව කාලය ගත කරන්නට කැමැත්තක් දක්වනවා වෙන්න පුළුවන්. කන්‍යා ලග්නෙම ස්ත්‍රී පාර්ශවයට තමන්ගේ සොයන රැකියා කටයුතු වලින් සාර්ථක තත්ත්වයට පත් වෙන්න පුළුවන් වන අතර වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු වල සැහැල්ලු භාවයක් දකින්න පුළුවන් වෙනවා. අමු සැමියන් සමග තිබෙන්නා වූ සම්බන්ධතාවය වඩාත් තහවුරු වන අතර තිබුණු බාධක මගහැරී යන බවක්ද පෙන්නුම් කරනවා. හිස්සේ කැක්කුම් වැඩිපුර මතුවෙන්න පුළුවන් නිසා ඒ ගැන අවධානය යොමු කරන කියලා මතක් කරනවා. අපි දැන් බලමු තුලා ලග්නය පිළිබඳව. සිකුරුට අයත් තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ඉතාමත්ම යහපත් වන අතර දියුණුව සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග සාර්ථක තත්ත්වයට පත් කරගන්න පුළුවන්. කාලයක් තිස්සේ හිතේ තිබුණු කිසියම් බලාපොරොත්තුවක් මුදුන්පත් වෙන නිසා වෙනදාට වඩා කිසියම් සිතේ සතුටක් ප්‍රීතියක් ඇති කරන්න පුළුවන්. තුලා ලග්නයෙන් ඔබට මෙම සතිය තුල ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය වර්ධනය වෙන බවක්ද දකින්න තිබෙනවා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි අවධානය යොමු වන අතර ඒ සඳහා තෑගි භෝග මිල මුදල් වියදම් කිරීමද දකින්න පුළුවන් වෙනවා. ඔබගේ ආර්ථික තත්ත්වය ගැන සලකා බැලීමේදී ආදායම් මාර්ග දියුණු වෙන අතර අදිසි ධනලාභ පෙන්නුම් කරන නිසා ලොතරැයි මිලදී ගන්න අයෙක් නම් ඒ සඳහා ඉතාමත්ම වාසනාවන්ත සතියක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව රේස් සූදු ආදියෙන්ද නොසිතූ විදියට හදිසි ධනලාභ පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු වෙනදාට වඩා තරමක් සාර්ථක වන අතර සති අන්තය වන විට කිසියම් අර්බුදකාරී තත්ත්වයන් ගෘහ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. ඒ ගැන ඔබගේ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. එවැගේම විවාහ අපේක්ෂාවෙන් ඉන්න තුලා ලග්නෙමි ඔබටත් මේ සතිය ඉතාමත්ම යහපත් වන අතර ඔබ බලාපොරොත්තු වන විදියට උසස් ඉහළ ප්‍රභූ පවුල් වලින් ඔබට විවාහ යෝජනා ලැබෙන්න පුළුවන්. ඒ වගේම රැකියාවන් ගැන සලකා බැලීමේදී රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් වන අතර උසස් වීමක් තනතුරක් බලාපොරොත්තුන් සිටි අයටත් එම බලාපොරොත්තුන් මුදුන්පත් කරගන්න පුළුවන්. ඒ වගේම පවුලේ යහපත වෙනුවෙන් ඔබගේ දියුණුව අනාගතය වෙනුවෙන් යහපත් වූ ක්‍රියාමාර්ග රාශියක් ගන්නට පුළුවන්. ඔබගේ මේ තත්ත්වය තුළ ආදායම් තත්ත්වය ඉහළ ගියත් වියදම් පාර්ශවයේ වැඩි නිසා ඔබගේ ආදායම් සහ වියදම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඒ වගේම මෙම සතිය තුළ ඔබ ඇසුරු කරන අය සමග සම්බන්ධතා පවත්වාගෙන යාමේදී විශේෂයෙන් පිටකරන වචන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කියලා මතක් කරනවා. ඔබගේ වචන අනිත් අයට කිසියම් ආකාරයේ හිත් රිදවීමක් වෙන්න පුළුවන් වගේම කිසියම් ගැටුමකට මුල පුරන්නත් පුළුවන්. එම නිසා වචන භාවිතාවේදී වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා මතක් කරනවා. ඒ වගේම ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වෙන්න පුළුවන්. දැන් බලමු වෘශ්චික ලග්නයේ පිළිබඳව. කුජට අයත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය වාසනාවන්ත සුභඵල උදා කරන සතියක් බව කියන්න පුළුවන්. ඒ වගේම වෘශ්චික ලග්නයේ ඔබ කිසියම් ආකාරයේ වචනය මූලික කරගෙන කිසියම් වෘත්තියක් කරනවා නම් ඒ වෘත්තියෙන් කිසියම් වැඩි වාසි ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඔබගේ වචනයේ බලය වැඩි වෙන සතියක්. ඔබගේ වචනවලට බොහෝ දෙනෙක් පොළඹවා ගන්නට පුළුවන් ශක්තියක් හැකියාවක් තිබෙන සතියක්. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර අසල්වාසීන් ඥාතීන් හිතවතුන් සමග තිබෙන්නා වූ සම්බන්ධතාවයන්ද වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ස්වයං රැකියාවල නියුතු අයට ඒ වගේම ජංගම රැකියා නියුතු අයටත් මේ සතිය මිල මුදල් ලැබීමතින් යහපත් වෙනවා. වෘශ්චික ලග්නෙහිමි ඔබ මේ සතිය තුළ නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්නට වැඩි උනන්දුවක් දක්වන නිසා ඒ සඳහා අමතර මුදලක් වියදම් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ ඔබ සමග කිසියම් හේතුවක් නිසා අමනාපව සිටි කිසියම් හිතවතෙක් මේ සතිය තුළ නැවත මිත්‍රකම ඇති කරගන්න පුළුවන් බවක් දකින්න තිබෙනවා. රැකී රස්සා කටයුතු තුළ දියුණුවක් දකින්න පුළුවන් වන අතර බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න පුළුවන් වෙනවා. අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ගේ කටයුතුත් මේ සතිය තුළ යහපත් වන අතර දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට ඒ වගේම දූ දරුවන්ගේ සර්ව සෞඛ්‍ය කෙරෙහි අමතර මුදලක් වැය කරන්නත් ඉඩ කඩ පවතිනවා. තිබුණු සතුරු පීඩා සතුරු කරදර දුර වෙලා යන අතර හිතේ සතුට ප්‍රීතිය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයක් බිඳී යාමට බොහෝ ඉඩ කඩ පවතින නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එම ප්‍රේම සම්බන්ධතාවයේ බිඳී යාම නිසා සිත් කලකිරීමට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. වෘශ්චික ලග්නෙහි ඔබට විශේෂයෙන් සිහිපත් කළ යුතු කාරණාව තමයි මේ සතිය තුළ
පපුවේ අමාරු පපුවේ වේදනාව කැක්කුම් පවතිනවා නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා හැකි ඉක්මනින් නිසි ආකාරයට වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමු වීමට ඔබ කල්පනා කළ යුතුයි. වෘශ්චික ලග්නයේ ඔබට සමාජයෙන් ගරු බුහුමන් ලැබෙන සැලකිලි ලැබෙන සතියක් නිසා ඔබ බල උදා කරන්න පුළුවන් බව කියන්න කැමැති. අපි දැන් බලමු ධනු ලග්නයේ පිළිබඳව. ගුරුට අයත් ධනු ලග්නයෙන් උපන් ඔබට මේ කාලය වාසනාවන්ත සතියක් බව කියන්න පුළුවන්. ඔබගේ දියුණුවට උදව් උපකාර කරන්න පිරිස් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් පිය පාර්ශවයේ අයගෙන් ඥාතීන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන්න පුළුවන්. රැකියා කටයුතු වල කිසියම් දියුණුවක් දකින්න පුළුවන්. ඒ වගේම රැකියාවක් අපේක්ෂාවෙන් සිටියා නම් කිසියම් වූ ආකාරයේ රැකියාවක් ලැබෙන්න පුළුවන් නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඔබගේ ආර්ථික තත්ත්වය ගැන සලකා බැලීමේදී හදිසි ධනලාභ පෙන්නුම් කරන නිසා ලොතරැයි මිලදී ගැනීම රේස් සූදු ආදියට යොමු වී ඉන්නවා නම් ඒවැයෙන් කිසියම් ආදායමක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් වාසනාවක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එම වාසනාවන්ත තත්ත්වයන් උදා කරගන්න පුළුවන් බවත් මතක් කරන්න කැමති. වෙනදාට වඩා ඔබගේ බාහිර පෙනුම පිළිබඳව ඔබ අවධානය යොමු කරනවා එන්න පුළුවන්. විශේෂයෙන් ඇඳුම් පැළඳුම් කෙරෙහි මුහුණේ පැහැය ඔපය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කරන්න පුළුවන්. තරුණ වයසේ පසුවන ධනු ලග්න හිමියන්ට තෑගි භෝග ලැබීමෙන් සිතේ සතුට ප්‍රීතිය වර්ධනය වෙන සතියක්. විශේෂයෙන් තරඟවලට ඉදිරිපත් වෙන ධනු ලග්න හිමියන්ට බොහෝ විට ජයග්‍රහණ ලැබීමෙන් වටිනා තෑගි මිල මුදල් ලබා ගන්න ලැබෙන්න පුළුවන්කම හැකියාව තිබෙනවා. ගෘහ ජීවිතය ගැන සලකා බැලීමේදී අඹුසැමියන් අතරේ කිසියම් ආකාරයේ සුළු වශයෙන් මතභේද ඇති වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු වලට ඇතිවන මේ බලපෑම දුරු කර ගැනීමට අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ සතියේ තුල ඔබගේ ආශ්‍රයයට වැටෙන අය පිළිබඳව ඔබ ආශ්‍රය කරන අය පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඇසුරු කරන මිතුරන්ගෙන් ඔබට කිසියම් ආකාරයේ හානියක් පීඩාවක් කරදරයක් නම කැතවීමක් වෙන්න පුළුවන් නිසා ඇසුරු කරන අය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියලා මතක් කරනවා. ධනු ලග්න හිමි ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සලකා බැලීමේදී උදරාබාධ වරින් වර මතුවෙන්න පුළුවන්. බැවින් ගන්නා ආහාර පාන පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. සතියේ මැදවන විට කාර්යබහුල තත්ත්වයක් දකින්න පුළුවන්. දැන් මකර ලග්නයේ පිළිබඳව අවධානය යොමු කරමු. සෙනසුරට අයත් මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය යහපත් ප්‍රතිඵල උදා කරන බවක් මුලින්ම කියන්න පුළුවන්. එවැගේම ගෘහ ජීවිතයේ කටයුතු යහපත් වෙනවා. ආර්ථික වශයෙන් මිල මුදල් ලැබීම් අතින්ද යහපත් තත්ත්වයක් දකින්න පුළුවන් වෙනවා. වෙනදාට වඩා උනන්දුව ධෛර්ය උත්සාහය වැඩි බවක් දකින්න තිබෙනවා. වෙනදාට වඩා මිල මුදල් උපයන්නට උනන්දුවක් කැපකිරීමක් ඇති වෙන බවකුත් පේන්න තිබෙනවා. එවැගේම අසල්වාසීන් වෙනුවෙන් පවුලේ ඥාතීන් වෙනුවෙන් උදව්පදව් කිරීමට වෙනදාට වඩා පෙළඹෙන ස්වභාවයක්ද දකින්න තිබෙනවා. ගොවිතැන් කටයුතු වල නිරත මකර ලග්න හිමියන්ට එයින් වඩාත් ලාභ ප්‍රයෝජන වාසි ලැබෙන සතියක්. ඒ වගේම මතක ශක්තිය වර්ධනය වන සතියක් නිසා ඉගෙන ගන්නා දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු වල ඉතාමත් යහපත් ස්වභාවයක් දකින්න පුළුවන්. මේ සතිය තුල ඉඩකඩම් දේපළ යාන වාහන මිලදී ගන්නවා නම් ඒ සඳහා ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. අවිවාහක ඔබට මංගල යෝජනා ලැබෙන අතර ප්‍රේම සම්බන්ධතාවයන්ද තහවුරු කරගන්න පුළුවන්. කලක් අමනාපයෙන් සිටි කෙනෙක් මිතුරු වෙන්න පුළුවන්. ආගමික නැඹුරුව වැඩි වන අතර පින්දහම් කෙරෙහි යොමු වීමක් වැඩිපුර දකින්න තිබෙනවා. පිය පාර්ශවයේ අයගෙන් උදව් උපකාර තෑගි භෝග ලැබෙන්න පුළුවන්. ඇසුරු කරන අය සමග යම් යම් ආරවුල් ගැටුම් ඇති කරන්න පුළුවන් නිසා ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. දැන් බලමු කුම්භ ලග්නයේ පිළිබඳව. සෙනසුරුට කුම්භ ලග්නෙන් උපන් ඔබට මේ ආරම්භ වෙන මේ අලුත් සතිය යහපත් ප්‍රතිඵල උදා කරන බවක් කියන්න පුළුවන්. විශේෂයෙන් වෙනදාට වඩා ගෙති ගමන් බිමන් වැඩි වෙන බවක් දකින්න තිබෙනවා. පවුලේ අය වෙනුවෙන් වගේම ඥාතීන් අසල්වාසීන් හිතවතුන් වෙනුවෙන් වැඩිපුර කාලය ශ්‍රමය වැය කරන ස්වභාවයද දකින්න තිබෙනවා. මෙම සතිය තුළ ඔබගේ ආර්ථික තත්ත්වය ගැන සලකා බැලීමේදී කිසියම් ආකාරයේ ආර්ථිකයේ දියුණුවක් දකින්න පුළුවන්. ලැබීම් ඉහළ යනවා වගේම වියදම් පැත්තත් ඉහළ යන්න පුළුවන්. විශේෂයෙන් කුම්භ ලග්නයෙන් උපන් ස්ත්‍රී පාර්ශවයට පිරිමි පාර්ශවයෙන් තෑගි භෝග උදව් උපකාර වැඩිපුර ලැබෙන්න පුළුවන්. විවාහ වීමට සුදුසු වයසේ ඉන්න කුම්භ ලග්න හිමියන්ට තමන්ගේ විවාහ කටයුතු ස්ථිර කරගන්න පුළුවන් මේ සතිය තුළ. ඒ වගේම අවිවාහකව ඉන්න කුම්භ ලග්න හිමියන්ටත් තම තත්ත්වයට ගැලපෙන ඉහළ ප්‍රභූ පවුල්වලින් විවාහ යෝජනා ලැබීමෙන් විවාහය පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එවැගේම මේ සතිය තුළ රාගාධික ස්වභාවයක් පෙන්නුම් කරන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න කියලා මතක් කරනවා. එවැගේම තිබුණු සතුරු පීඩා සතුරු කර්ධර දුරු කරගන්න පුළුවන් වෙනවා. තරඟ විභාගවලින් එවැගේම වෙනත් තරඟවලින්
ඔබ කිසියම් ආකාරයේ තරඟ ඉසව්වලට සහභාගී වීමට අපේක්ෂාවෙන් ඉන්නවා නම් තරඟ ඉසව්වලට සහභාගී වෙනවා නම් එයින් ජයග්‍රහණය මෙන්ම තෑගි භෝගද ලබා ගන්න පුළුවන් වෙනවා. ව්‍යාපාර කටයුතු, වෙළඳාම් කටයුතු, ජංගම වෙළඳාම් කටයුතු, ඒ වගේම දේපල ඉඩකඩම්, අලෙවි කිරීම කටයුතු වල යෙදෙන කුම්භ ලග්න හිමියන්ටත් වැඩිපුර මිල මුදල් අතේ ගැවසෙන්න පුළුවන් සතියක්. සති අන්තයේ තරමක් කාර්ය බහුල වන අතර බොහෝ විට නිවසෙන් පිට කාලය ගත කරන්න ඉඩකඩ පවතිනවා. අපි දැන් බලමු රාශි චක්‍රයේ අවසන් රාශිය වන මීන ලග්නය පිළිබඳව. ගුරුට අයත් මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය හදිසි ධනලාභ පෙන්නුම් කරන සතියක්. ඇසුරු කරන අයගෙන්, වැඩිහිටියයගෙන්, ඥාතීන් හිතවතුන්ගෙන් උදව් උපකාර තෑගි භෝග ඔබට ලැබෙන්න පුළුවන්. මිල මුදල් ලැබීම යහපත් වුණත් මුදල් වියදම් කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ඔබ සතු කිසියම් වටිනා බඩු මුට්ටුවක් නැති වෙන්නට, අතුරුදහන් වෙන්නට, අස්ථානගත වෙන්නට පුළුවන්. එම නිසා විශේෂයෙන් සොර සතුරන්ගෙන් ඇතිවන පීඩාවන් අවම කරගන්නට වැඩි අවධානයක් යොමු කරන්න කියලා මතක් කරනවා. අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ටත් මේ සතිය ඉතාමත් යහපත් වන අතර ආගමික කටයුතු කෙරෙහිද වැඩිපුර අවධානය යොමු වෙන බවක් දකින්න තිබෙනවා. එවැගේම ගමන් බිමන්ද අධික වෙන්න පුළුවන්. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුළ යාන වාහන ඉඩකඩම් මිලදී ගැනීමට කල්පනා කරනවා නම් ඒ සඳහා ඉතාමත් යහපත් සතියක් බව කියන්න පුළුවන්. අලුත් මිතුරු මිතුරුවන්ගේ ඇසුරට යොමු වන අතර පෞගිය කාල සීමාව තුළ අසනීපයෙන් සිටි පවුලේ සාමාජිකයෙකු සුව අතට හැරි නිවසට එන්න පුළුවන් මේ සතිය තුළ. මව පාර්ශවයේ වැඩිහිටි කාන්තාවකට අසනීප තත්ත්වයක් වර්ධනය වීමක්ද පෙන්නුම් කරනවා. පොදුවේ බැලූ විට මීන ලග්න හිමියන්ටත් ආර්ථික වශයෙන් යහපත් සතියක් බව කියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේෂ රාශියේ ඉඳලා මීන රාශිය දක්වා වන ලග්න 12ට පොදු පලාපල කෙටියෙන් ඉදිරිපත් කළා. වීඩියෝ එක අවසන් වනතුරු නැරඹූ ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වනතුරු ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. බෙහෙවින් ස්තුතියි.